හොඳයි හිතුවතනේ එහෙමනම් විරාමයෙන් අනතුරු අපි නැවතත් කතුර සජීවී දේශපාලන සඳැවි මේ යොමු වී සිටින්නේ විල්සන් දයානන්ද ගරු මන්ත්‍රීතුමා පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නියෝජනය කරමින් කලන ප්‍රීතිපුල් ගරු මන්ත්‍රීතුමා අද දවසේදී මේ සහභාගී වී සිටින්නේ එහෙමනම් හිතුවතනේ සරසවි සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යද ඒ තමයි අද දවසේදී අපගේ මාතෘකාව රැග්ගෙකට ඕගොල්ලන්ගේ මොකද්ද ඔය නායකත්ව පුහුණු කඳුරෙන් තියෙන මේ මේ සෙත අපි අපි ඇත්තටම අපි 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 කරන්නන්නේ නායකත්ව පුහුණුව මේ තුලින් මේ මේ අපි 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 රැග් වෙන්න දෙන්නේ ආ දෙන්නේ ඒ කියන්නේ යන්නේ නැහැ රැග් වෙන්න රැග් වෙන්න දෙන්නේ යන්නේ නැහැ ආ යන්න දෙන්නේ ඉතින් ආයේ හොඳම රැග් එකක් නේ ඉතින් ආය අමුතෙන් ඕනේ නැහැ රැග් දෙන්න ඔය කණ්ඩ නැහැ නාණ්ඩ නැහැ වතුර නැහැ ඉඳාගන්න දැන නැහැ හොඳ රැග් එකක් නේ ඉතින් ළමයින්ට දෙන්නේ දැන් ওই කතාවක් තියෙනවානේ රැග්ගුන් නැත්තම් ඒ ළමයි කොන් වෙනවයි කියලා නෑ එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්නේ ඒක මේ බොරු කතාවක් ඒ කියන්නේ දැන් මට මතකයි දැන් මම පිටරට විශ්වවිද්‍යාලවල ඉන්නකොට එහෙම නෑ ඒ රැග් වෙන්නේ නෑ ඒ රැග් කරන්නේ නෑ රැග් කරන්න දෙයක් නෑ නේ උන්ට රැග් එපා වුණානේ මෙයා ගිහිල්ලා උන්ට හොඳම රැග් එකක් වුණානේ මෙයා එක්ක ඉන්නේ හරි හරි දැන් කොහොමද මේ පිටරට කැම්පස් වල උගන්වන විදිය කොහොමද ඒ ඒ ෂා ෂා මේ මේ කියන්නේ මෙහෙමයි එහෙ එහෙ මේ වගේ සෙල්ලම් බෑනේ එහෙ දැන් අපි කියමු එක විශේෂ එකම විශේෂයකට පළවෙනි අවුරුද්දේ ෆේල් වෙනවා දෙවෙනි අවුරුද්දේ ෆේල් වෙනවා තුන්වෙනි අවුරුද්දේ එළි චාන්සස් තුනක් දෙන්නේ මේ වගේ තුන හතර බෑ ඒ ඒ සෙල්ලම් බෑ ඒ අයි ඒකද ඔබතුමා තුන්වෙනි අවුරුද්දේ මේ යන්නේ අපේ ලංකාවට නෑ මේ මම 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 ආවේ මේ දැකේ දැකේ වැකේෂන් නේ මම ගන්නේ දැන් මේ අවුරුදු හතරක් තිස්සේ වැකේෂන්ද තාමත් වැකේෂන්ද ඔබතුමා ගියේ නෑ නේ ඊට පස්සේ වෙන ප්‍රශ්නයකට අහන්නකෝ අපි දැන් මේ පිටරට මේ විශ්වවිද්‍යාලවල පහසුකම් හොඳට තියෙනවද නෑ නේ කණ්ඩ නෑ බොණ්ඩ නෑ නාන්න නෑ किसी दे ने पिटराटा विश्वविद्यालय आरंभ कर लबादनेपति वर लबादेनो මේ අපිට ඕනේ මේ කියන්නේ ඔක්කොම රජවරු කරන්නේ අර සිද අපිට ඔක්කොම රජවරු ඔක්කොම ඒ උන ලස්සන විෂුවල් එකක් කරලා අපේ මා දේ දින්ද නායකත්ව පුහුණුවක් දෙන්නේ නැද්ද පුළුවන් පුළුවන් හැබැයි මෙහෙමයි ඉතින් මම වට අර දවසකුත් කිව්වා මේක දැන් අපේ කියන්නේ පක්ෂපාතී නොවි අපක්ෂපාතීව ස්වාධීනව අවංක මාධ්‍යවේදියෙක් විදියට අපේ පක්ෂයට පොඩ්ඩක් බර වෙලා වැඩ කරොත් ඉතින් දරිගමක් නැහැ එහෙම ඔනේ කුටු කුටු ගන්න නෑ ඉතින් අර මාධ්‍ය වේදින්ටත් එහෙම එකක් තියෙනවා නේද අපිටත් හොඳයි ඉතින් නේද නායකත්ව පුහුණුව අගේ යන්නේ අගේ අගේ දැන් ඇත්තටම ඇයි ඔබතුමාලා මේ අර නායකත්ව පුහුණුවට විරුද්ධ වෙන්නේ ඇත්තම කියනවා නම් අපි විරුද්ධ වෙනවා කරුණු පහක් මත ඒ පහේ එකක් තමයි ප්‍රධානම එක තමයි මම කලින් වැඩසටහනකත් කියලා තියෙනවා මේ කමල් මහත්තයෝ බබා මම කලින් කියලා දෙනවා විපක්ෂයේ වශයෙන් අපි රටේ ජනතාවට බැඳිලා ඉන්නවා සියලු දෙයට විරුද්ධ වෙන්න දෙක තමයි මේ නායකත්ව පුහුණු ක්‍රමයට නායකත්ව පුහුණු කඳවුරු ක්‍රමයට අපි කැමති නැහැ ඒක හොඳ නැහැ නරකයි තුන හතර පහ නරකයි ඈ ඉතින් පහක් නෑ ඔය දෙකයි දෙකක් වුණාට අත ඇඟිලි පහක් තියෙනවනේ ඒකට මොන හරි කරුණු පහක් තියෙන්න එපා මොනවයි මේ කතාව දැන් මේ 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 නායකත්ව පුහුණු වැඩසටහන වලට විශේෂ කට්ටියට ආරාධනා කරනවා දේශන වලට ඔව් අපි 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 විශේෂ වශයෙන් කියන්නේ අපි මෙතුමන් ළඟේම නායකතුමාට මේ පුහුණු කඳවුරු වලට මේ මේ දේශනා පවත්වන්න ඇත්තටම ආරාධනා කරන්න ඉන්නේ මොනවයි මොනේ අපේ නායකතුමාගෙන් අපිට වන්න නේතු ඕගොල්ලන්ට ගන්න තියෙන දේ එතුමන් එන්න නැත්තේ එතුමන්ගෙන් කොච්චර දේවල් දෙනවද මොනවාගේ දේවල්ද දැන් එතුමන්ගෙන් අපිට පුළුවන් එතුමන්ගෙන් අපිට පුළුවන් පරාජයේදී පරාජයේදී කොහොමද මේ දුක උහුලගන්නේ කියන එක එතකොට මේ තව තව අපිට පුළුවන් මේ ඇතුළේම කට්ටිය කොච්චර දත කාගෙන එළියට දාන්න බැලුවත් ජීව හපාගෙන ඇතුළටලා යන්නේ කියන මට්ටමේ ඉන්න එක තව වැටි වැටි නැවත වැටීම මැනි කරුණු එතකොට මූලික වශයෙන්ම මේ 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 අටලෝ අටලෝ දහම
කම්පා නොවීම මගේ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ බබා මට පොඩ්ඩක් කිය දෙන්නද මේ අටලෝ දහම කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැති නේ අවංක මහන්නේ. අටලෝ දහමට ඈ අටලෝ දහම අටලෝ දහම කියන්නේ මොකද්ද කියන්නේ කින් කారణ කීයක් තියෙනද අටලෝ දහමට කියන එකවත් අඳුමතරමේ නෑ මෙහෙමයි නෑ ඔබතුම අපහසුතාවයකට පත් කරනව නෙමෙයි අපි දැන් නැත්නම් දන්නේ නැහැ නෑ ඒව දන්නේ නැත්තේ ඔය පොඩි පොඩි ප්‍රශ්නේ දැන් නැත්නම් දන්නේ කියලා දැන් දන්නෝ දැන් මෙහෙමයි අපි අපි දැන් අපි අපි ඇත්තටම දේශපාලන සංවාදයකට එනකොට මේ ලේකම්වරයා අපිට දෙන කරුණු තමයි අපි සංසිද්ධව මෙහෙම පොයින්ට් ෆෝම් එකේ ගහගෙන එන්නේ. ඉතින් මේ මම දන්න විදිහට අටලෝදා අටලෝහ කියන්නේ ඇත්තටම මේ අපි දන්නවා පස් පහ ලෝහ කියන එක තව තුනක් එක්ක අහුවලා තමයි අටලෝහ. අනේ බබු. හොඳයි අපි හිතුවදින මද විරාමයකට යනවා. එයින් පස්සේ අපි නැවතත් කතා බහ කරමු. හරි. මොකද්ද යහ ප්‍රශ්නේ? මොකද්ද ඔයා පොඩ්ඩක් දන්න. මේ හැම කල් අටලෝ දහම කියන්නේ. ඔයා දන්නේ තියනවට මගේ පැත්තට අරන් දෙන්න එපේ. ඔයා ඔයා යාගේ පැත්තට හැරලා ඉන්නවා. මේක මම කිව්වේ දන්නේ නැත්නම් දන්නේ කියන්නේ. දන්නේ නැහැ මට කියන්න පුළුවන්. දන්නේ නැහැ දන්නේ කියන්න. දන්නේ නැහැ කියන්න පුළුවන් දෙයි. එහෙම සලමක් කරන්න ගිහිල්ලා. මොන ලැජ්ජාද කතාව දෙක. නෑ දියෝ සරමැඳ නොළුවෙන් හිටගන්නේ නෑ නේ. ඔය සරමැඳගෙන හිටගෙන ඉන්නේ. එහෙම බොරු උත්තර දෙන්න ගියාම සරමැඳගෙන ඔළුවෙන් හිටගත්තා වගේ තමයි ඉති. අවුලක් නෑ මූණ වෙහෙන ඉඳ. හොඳයි දොතුනි එහෙමනම් කතර සජීවී දේශපාලන සැදෑවේ අද දවසේදී අපි කතාබස් කරමින් සිටින්නේ සරසවි සිසුන්ට නායකත්ව පුණක් අවශ්‍යද කියන මාතෘකාව අපේ විල්සන් දයානන්ද ගරු මන්ත්‍රීතුමා ශෂික දයානන්ද ගරු මන්ත්‍රීතුමාගේ පුත්‍ර රත්නය මේනක දයානන්ද ගරු මන්ත්‍රීතුමාගේ මුණුපුරා අපි ඉතාමත් ගෞරවනීය ඔබතුමා සිහිපත් කරනවා පක්ෂ නියෝජනය කරන ඒ වගේම අපේ නායක පරපුරේ තවත් පුරුකක් වෙන අපේ ආදරණීය කලන ප්‍රියතපුල් ගරු මන්ත්‍රීතුමා විපක්ෂ නියෝජනය කිරීම සහභාගී වන්නේ දැන් ඔවුන් දෙදෙනාගේ අදහස් කුමාරු වෙමින් තිබෙනා වූ මොහොතක් මා ඔබතුමා දෙසට දැන් මේ හැරෙන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න වටේ ආරම්භ කරන්න එදා සරසවි සිසුවා සහ අද සරසවි සිසුවා අතර ඔබතුමා දකින වෙනස මොකක්ද ඇත්තටම ගොඩක් වෙනස් නේද ඒ කියන්නේ යයිලා මේ ඒ දවස්වල ඇන්නේ බෙල් බොටන්නේ දැන් සරසවි සිසුවා දිනවා අර රැප් කලි සංගරේ මෙන්ෂිප් එල්ලෙන ඉස්සර ඉතින් අත් මෙතෙන් නාපු ෂර්ට් තමයි ඒගොල්ලෝ ඇන්නේ ඉතින් ඊට අමතරව දැන් ගෑන් ළමයි එහෙම අර චිත්‍රපටි වලත් තියෙනවානේ කොට ගවුන් ඇඳන් කරපියෝල ඇඳන් පොත් පිටියව මරංගේ දැන් ළමයි ලස්සන පූසෝ එල්ලපු බෑග් එක මරංග ගෑන් ළමයි නක් කොණ්ඩේ හීනියට කරල් ගොඩක් ගොතලා එහෙම ලස්සන ස්ටයිල් විදියට ඉන්නා අනික දික්කලිසන් අඳිනවනේ ලස්සන නෑ 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 ඒ බාහිර පෙනුමනේ මේ මම කිය අපි කියන්නේ මේ අධ්‍යාත්මිකව මොන වගේ වෙනසක්ද යාළගේ තියෙන්නේ අධ්‍යාත්මිකව ආයේ ළමයි ඇත්තටම අපේ කාලේ ශිෂ්‍යෝ දැන් වයසයි දැන් ශිෂ්‍යෝ තරුණයි ගොඩක් හරි 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 දැන් සරසවි ඇදුරු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මොනවද ඔව් ගොඩක් තියෙනවානේ ප්‍රශ්න දැන් මේ මෙතුමත් පිළිගත්තනේ පහසුකම් අඩුයි කියලා ඉතින් ඒ හින්දා නිදාගන්න එහෙම පැදුරු ප්‍රශ්න ගොඩක් තියෙනවා පැදුරු අඩු ගන්න පැදුරුවක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට මන් නම් කියන්නේ ඒක ප්‍රශ්න නෙමෙයි කරවන්තුතුම මම ඇදුරු ප්‍රශ්නයක් තියෙනවා ඇදුරු කියන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා යාළට පඩිමදි කියලා ආ තියෙනවා පඩිමදි කියලා කියනවා මම නම් හිතන්නේ දැන් ඒ පඩිමදි කියනවට ඒගොල්ලන්ට ටිකක් අර දැන් විදුලි සෝපානේ නවත්තලා ටිකක් පඩි පෙලේ නගින්න බහින්න පුරුදු කළාම පඩි ටිකක් වැඩියෙන් හම්බ වෙනවා නගින්න බහින්න මම ඒකට එකඟයි හරි මං කෙලින්ම හැරෙන්නේ විල්සන් දයනන්ද ගරු මන්ත්‍රීතුමාට ඔබතුමා මෙතුමගේ මේ උත්තර දියා බොහොම උපේක්ෂාවෙන් අහගෙන බලාගෙන ඉතියි එහෙම තමයි එයාලට උපේක්ෂාවෙන් තමයි බලන්න වෙන්නේ අපි තියා හැමදාම ගරු විල්සන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ පැත්තට හැරෙන්නේ දැන් මේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ මේ ගැටලු මේ කොහොමද විසඳන්නේ මෙයාලට පඩි ප්‍රශ්නයක් තියෙනවනේ නෑ ඔය ආචාර මහාචාර්යවරුන්ගේ ප්‍රශ්නය ඒ කියන්නේ එහෙම පඩි ගැටලුවක් අපේ පක්ෂයේ ආචාර මහාචාර්යවරුන්ට නෑ 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 මගේ සරසවි ආචාර්ය මහාචාර්යවරුන්ට ඔව් ඉතින් අන්න ඒක තමයි ඉතින් අපි පක්ෂයක් වෙනුවෙන් පක්ෂයේ ඉදිරි ගමන්ට අපි ප්‍රියාවලිය කියදෙනවා නේ ඕනම පක්ෂයක ඒක අලුතෙන් සංවිධානය වෙන්න එපැයි ඉතින් ඒ අනුව අපි 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 වැඩපිළිවෙල කරනවා ඒ කියන්නේ මහාචාර්යවරු ආචාර්යවරු දැනගන්න ඕනේ අපේ පක්ෂෙට එන්න. එහෙම වැඩපිළිවෙලක් යන්න ඕනේ මේ පක්ෂේ පොඩි පෙරලියක් ඇති වෙන්න ඉදිරියට. ඉතින් අගෙයි. ඈ අගෙයි මේ කතාව. දැන් එතකොට මේ රටේ දැන් සිදු වෙනා වූ බුද්ධිගලණය වැළැක්වීමට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න? නෑ ඇත්තටම මම ওই ප්‍රශ්නේ නම් ඇත්තටම මම ඕක දැක්කා. ඕක දැක්කා මොකද මම ඊයේ මේ කාලගුණ මේ වර්තාවේ දැක්කා ওই ප්‍රශ්නේ ඇත්තටම ඕක මම ඇත්තටම වැස්සත් එක්ක තමයි පෞගිය දවස්වල ඇතුණේ ඔය
මම හුඟක් වෙලාට මේ මම ඊට පස්සේ අනුමත කරේ මේ ඔය සමෝච්ච මේ රේඛානුව තමයි කාණු කපන්න ඕනේ. කපලා අපිට පුළුවන් එතකොට ඒ නැත්නම් අපිට අයින්ට පුළුවන් මෙහෙම ගල් වගේ අයින්ට මෙහෙම දාලා පේරියට ගරු මන්ත්‍රීතුමා මේ සිමෙන්ති පොඩක් පොඩක් දැම්මනම් මේක හයි වෙනවා. බුද්ධිගල්නේ කියන්නේ මේ පාංශු කාදනය වෙලා මේ පසෝදගෙන යන වගේ එකක් නෙවෙයි. බුද්ධිගල්නේ කියන්නේ සම්පත් පිටරට යන එකේදී සම්පත් සම්පත් ඌක මට වට කියන්න තිබ්බනේ කලින් මේ ඒක ලොකු දෙයක් නෙමෙයි. සම්පත් යන එක අපිට මොන හරි කරගන්න පුළුවන්. ඒකේ සම්පත් නේ මේක මම මේ කෝල් එකේ දාන්න ඉතින් කෝල්ලට දාලා මම પાස්පෝර්ට් එක මේ මේවා කරන්න දෙයක් නෑ. නෑ නෑ මේ සම්පත් මම කොහොමද මේ තීරණ කරන්නේ? ඒ කියන්නේ අපේ රටේ ඉන්නනේ බුද්ධිමතුන් මහාචාර්ය ආචාර්යවරුන් ඉන්නවා. අපි වගේ නිවේදකයෝ ඉන්නවා. දැන් එයාලා මේ රටේ පඩිමදි ඉන්න බෑයි කියලා එයාලා පිටරටවල වලට යනවා. ඒකටයි බුද්ධිගල්නේ කියන්නේ. ඒක නවත්ත ගන්න කොහොමද? පොළොව කොහමද? කොහමයි? පොළොව. අපි මේ පුළුවන් ඒක කරන්නේ. මොකද්ද ඒකට ගන්න ක්‍රියාමාර්ගය? කියන්නේ ඕන්ට වැඩි වැටුප් ලබා දෙනවද? නෑ නෑ නෑ. එහෙම නැත්නම් එයාලට ඒ සියලු වරප්‍රසාද ලබා දෙනවද? නෑ නෑ. අපි මේ අපි ඒගොල්ලොටත් මේ නායකත්ව පුහුණු කඳවුරකට සහභාගී කරනවා. ඔබතුමාට මේ සම්බන්ධයෙන් මොන හරි කියන්න තියෙනවද? අනේ නෑ කියන්න දෙයක් නෑ. මේ මට නම් කියන්න දෙයක් නෑ. ඇත්තටම මට තියෙන්නේ මේම දෙයක්. අපේ ආත්මුතු පරම්පරාවත් කෙනෙක් ඔය විශ්වවිද්‍යාල ගිහිල්ලා නෑනේ. මං ඉතින් මෙතුමාගේ බොරු කියන්න ඕනේ නෑ. ඔව්. හැබැයි ඉතින් අපේ පරම්පරාවේ ඔක්කොම නායකයෝ. හ්ම් හ්ම්. ඒ කියන්නේ අපේ පරම්පරාවේ හැමෝම නායකයෝ. මගේ අත්තලා එහෙම ඉන්න. මගේ හීන් අත්තා මන්නේ නායක. හ්ම්. මගේ ලොකු අත්තා ගජනායක. ඊට ඇනිත් අත්තා විජේනායක. පුංචත්තා මංචනායක. ඒගොල්ලෝ තමයි ඕපනායක. හරි 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 හරි. අවසාන වශයෙන් මම අහන්න කැමති ඔබ තුමාලා දෙපළගෙන් අහන්න කැමති. ඒ කියන්නේ අපිට පුළුවන්කමක් තියේද අපේ සරසවි අපේ කැම්පස් පිටරට කැම්පස් තත්ත්වයට ගේන්න? පුළුවන්. ගේන්න පුළුවන්. ගේන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්න තියන අපේ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාලයට මට්ටමට නම් ගේන්න බැරි වෙයි. හැබැයි පිටරට විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල මට්ටමට ගේන්න පුළුවන්. මේ වගේ තව 10ක් 15ක් ගැව්වා නම් අන්න ඒ තත්ත්වය ඇති කළ හැකි. අවුරුද්දකින් ආවම අපි හරිනේ. හොඳයි. එමුනම් ඔබ දෙපළට ගොඩාක්ම ස්තුතියන්ත වෙනවා. අද දවසේදී අපි සමු ගන්නේ තවත් දවසක ඔබ හමුවීමේ මේ සුන්දර බලාපොරොත්තු සියය හිතේ පෙරදරි කරගෙන සිල් දනාටම සුබ සිහින දකින සුබ රාත්‍රියක් වේවා. සිල් දනාටම ආයිබෝ. මෙයාට පොඩ්ඩක් කියලා දෙන්න. මෙයා කතා කරනවා. මෙයා මොකද්ද මේ කියවන්නේ? මගේ පැත්ත නරකයි මේකයි. බබයි මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක කියලා බබා බබා ගාන කතා කරන්න.